දෝෂණය වංචාව නාස්තතිය ක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිබැක කියය දැන්. අදලියන්නේ තුන් සිය පණස් හත් වැනිටෙලිවැකිය රට බංකොලොත්වීමට බලපාපු බලපාන නේද තවත් එක හේතුව කඳන ගන්ට තමයි අදපේ උත්සාහය. දැන් ඔබ දන්නවා පාලකයට සහ පුරවැසියාට රට සංවර්ධනය පිළිබඳ ඒකා බද්ධ අදහසක් තිබුණේ නැතික මේ ට බංකොලොත්වීමට බලපාප එක් ප්‍රධාන හේතුවක් කියලා. අප පත්කරන දේශපාලන නායිකින් නිර්මාණශීලී නව පරිකල්පනයෙන් යුක්ත අය නෙවෙයි නේද ඉතිාසය පුරාමයකනේ. ඔු ඒ එකකත් බංකොළොත් භාවට එක හේතුවා. ඊළඟට අප පත්කළ නායකින්ට විනයක් තිබුණීම නෑ නේද. නීතිගරක බව දැනගෙන හිටියේම නෑ! ඉතිං ඒ නිසා. අපේ රට විනාසවෙන්ට බංකුලොත්තෙන්ට හේතුවක් නේද එකැනේ නීතිය මත පාලනය නැති රටක ස්වභාවහෙමත් තමයි හොඳේ ඉළඟකාරණාව මේ අපේ රටේ නීතියයි ඔය මේ මල්ලය විනියයි දෙකම වල් වැදුන. හොඳේ නීතියයි මුල්ලේ විනිියයි දෙකම වල් වැදුනාා. නීතිය මත පාලනය නැති තැනක එකැනි වල්බූරු සිතුවිලි මත නිතර තීරණගත් අපේ රටේ පාලකින් මේ රට හෙන අගාදයකට ඇදල දැම්ම මුූල්ලේවිනියක් නැති පාලකින් මේ පස්ව කාරන මුල්ල. විෙනයක් නැති පාලකින් ආරම්භ කලේම අරම්භ ක්‍රරන්නේ මොහොන්දේ නිෂ්ප්‍රියෝජන ව්‍යාපෘති. නිෙලුම් කොළුුණ නෙලුම් පොකුණ හම්බන්තට වරාය මත්තල ගුවන්තට බල නේද. ආදිමැකී නොක. රටට සත්ත පහක වැඩක් නැති. උන්දලට පමණක් කොද්ද බොරවුණන ්‍යාපෘති තමයි මේ ය ක්‍රාත්මක කළේ එක බංකොලත් භාවිටක හේතුවක් නේද හරියටට අපි හඳට රොක් ටරියවගේ ව්‍යාපෘති හේද. මේ රට නය උගුලක හිර කළ බවට අය කතා දෙකක් නෑ. යිවිනි කාරණने ලෙපේ කතා කළේ දේශපාලන ප්‍රලාපවලට හසුුවීම එකෙන අපේ දේශපාලන සාක්ෂර්තාවේ අන්තිම දුර්ුවलाईයි හදිින් हाල් ගෙනත් දෙෙනවා කිවදා ඉඳලා ආ විශ්සයි හතලි සටේ සංවර්ධත රාජ්‍යයක් නිර්මාණය කරනවා කියෙන මෙ සියල්ලූ දේශපාලන කතා දේශපල්लන රලාප අපි ගෙඩි පිටින්ම ගිලිනවා. එනිසා අප සෑම විටම බර්පතල ලෙස රවටනු ලැබූ රවටනු ලැබීමට නියමිත ජාතියක් බවට පත්තවෙලාඉන්නවා. රට ජාතිය ආගම බේරගන්ට ඕනනි කියලා පපුුවොට ගාගෙන ආපු ගමන්ම අපි දඩස් කාාල චන්දේදෙනවා නේද. හොඳයි එකත් එක කාරණයක් රට බංකලොත්තන්ට දැන් හත්වෙනනි කාරණය බලමු දැන් කතා කරමු හත්වෙනනි කාරණාවනේද. රටකට බූමිය මුහද. වනන්තර තෙල් ගෑස් කණජවර්ග නේ මොන සම්පත තිබුනත් වැදගත්ම සාධකය මානව සම්පත් රටක් සංවර්ධනය කිරීම සඳහා මානව සම්පත අත්‍යවශ්‍ය සාධකයක් ඔය ආර්ථික විද්‍යාවදී ගැන හොඳටුගන්නනවා. මොන සම්පත තිබුණත් මානව සම්පත නැත්නම් වැඩක් නෑ කියලා නේද. ඇත්තටම නිදහසින් පසු මේ රට භාරගත් කිසිදු ආණ්ඩුවක්ං මානව සම්පත කළමනා කරණේ සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැති බව දැන් පිළිග යුතු.

හොඳ දාාරණ සිංගපපුරුව සිංගප්පුරුව ඉතා කුඩා දුපතක් මුළු බෝමි ප්‍රමාණය අපේ කොළඹ නගරේ තරම් විතර ඇති සිංගපුරුව විශාල වශයෙන් බෞතික හෝ බොහමි සම්පත් ඇති රටක් නෙවෙයි ඒ වගේ මයි එදා ලීක්වානයු රට බාරගන්න වෙලාවේ මුල්ෙ සම්පතක්තිබුණ නෑ දුපත් ලික් वाනියු මුලින්ම අතතැබුවේ මානව සම්පතට ඔහු මානව සම්පත කළමනා කරණය කරමිනුයි සිංගපපුූරුව ගොඩ නැගුවේ ඇත්තරම අපේ භූමිය වශයෙන් පිහිටීම දේශගුණේ සොභවි ඒ සම්පත් වගේ වටිනා මානව සම්පතක් ඇති රටක්. නමුත් අපේ පාලකීන්ට අපේ මානව සම්පත පමණක් නෙවෙේ. අපේ අනිකුත් සම්පත් කලමනා කරනටත් කවදවත්ම බුද්ධිමක් සැලස් මක් තිබුණේ නෑ. ඇති එකම ක්‍රමේ උදට මතගතයාගන්ට ඇති එකම ක්‍රමේ අසල් වැසි රටකටවකිනීම එක්කෝ බදදීම නැත්තම් හලියටදීම වගේ ක්‍රම විතර්මයි මේ උන්ද ලගාාව තිබ්බේ තියෙන්නේ. හොඳේ ඒ හදි මුදාාරන්නේ ය ්‍රේකුුණ ම තෙල් ටැන්කකිටික. එදා සුදුජාතික ඔල් ෙල් ටැන්කික හැදුවේ තෙල් ගබඩා කරලා ප්‍රතියපණයනය කරන්ට පුළුවන් ස්ථානයක් හදන්ටයි. හරද සිංග්පූරුව අදත් ඉන්දන ප්‍රති අපනෑයනේ හබ්බෙ එකක්. එකට අපි. තෙල්ටැන්කිටිකත් අහල පහලට බදු දීලා එදාවේලට කියක්හරය අරන් දැඟගසිතිං කාලාලබීලලා නේද තාවකාලි විදනයක් ක ලබල අන්තිමට අතේ සතයන තෙල් ටැං ටිගත් නැතුව ශෝකට උඩ බලාගෙන ඉන්නවනේද ඇත්තටම අපට වටිනාමානුව සම්පතක්තිබුණාත් ඉන් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැති ගත්තෙ නැති රට අපේ රටේ බුද්ධිගලනේ ආරම්භවෙන්න එක්දදාස් නමසේ පන සයි වගේ කාලින්දලා මේ ගෙවුණු අවුරුදු කිහි පේතුළ පමණක් වෛද්‍යවරන් ඉංජිනේරුවන් උපධදිධාරීින් විශ්වි්‍යාලා චරිරන් ලක්ෂ දහයක් දොල්හක් රටා තෑරලගින්. අවසානේ ඉන්න හිතන රටක්විෙනුවට යන්න හිතන රට හරියපුූරුට ඇදුව කට්‍ය ම එකකතු වෙලා නේද. ඇත්තටම මේ සියලු දෙනාම පුහුණු කළේ මතකතියාගන්න ඕනි ජාතික ධනේ බෑ කරමින්. අනෙකුත් සියලු සම්පත් දියුණු කර ගැනීමට දියුණු මානව සම්පත අත්‍යවශයි. ඔය සමහර අපප්‍රිකානු රටවල් යනවා අදත් දුපත් ඒ රටවල් ඇතුළි වටිනා කනිජ සම්පත් ස්ොභවික සම්පත් තිබෙනවා. නමුත් දියුණු මානව සම්පතක් නැති නිසා ඒ රටවල්වල සම්පත් කළමනා කරණය කරගන්ට බැරූ ගෙහිල්ල අදත් දුප්පත්. ඒක කියන්නේ මානව සම්පත නැති තැන රටක් දියුණු කිරම ඉතාම උගහට බවයි. දැන් අදවන විට අඩුමගානේ වෛදිවරුන් රට අතහැරලායාම හෝ වලක්වන්ට නිවැර් දික්‍රම උපක්‍රම මේ බලදහරින් සතුවන ඔවුන් හ යනවානම් පලයල් අයිතිංන් අප ඔේ බිත්තර කුල්මස්ගේනවාගේ ඉද. ෙන් හෝ දොස්තරලා ආනයනය කරන්නම් කියලා මහා උද්දච්ච කොහක්ක පටු තැනක තමයි මේ උන්දලා ඉන්නේ මේ උන්දලට අමතක වෙලා මේ හැමදේටම කොහෙෙන්ගෙනව තන්තිමට ොලර්රඕෝනි කියලා නේද. අනේඉතින් ඩොල්ර්නම් ප්‍රශ්යක් කියයයිනේ දැන්ටමත් ඇමරිකානු ොල බිලියන අනුව පැනපුුණයක් ඇති රටක් නේද ආඒතින් ඕක දෙසිේ අනුවක් පැන්න කියලා ප්‍රශ්නයක් දනේද. අපිනායගන්නවා නයිවියේදම් කරලා බලයගන්නවා බලය අරගෙන අපේ කාලේ කාලා බිල සැපටයින්දලා සතුටින් බැරල යනවා නේද. මොකෝයිඉතින් මේ වෙන කංගය ආන්ඩ හටියට නයගත්තා මිස ඒ අෑ මේ ගෙවාගන්ට බැරිවනාා කියලා මේ අපිහිරේයනේකක්කැයි නේද. එවිතරක්න මේේ ඉතින් ආඒ ඩොලර් හොරාකෑව කියලා තිිරේගේ එකෙක් ඉන්න රටක්කැයි මේක නේද. ඔඕන්න එහෙනම් මානව සම්පරක ගැනීම අතිශය වැදගත්සාධකැක් කියලා. අද ටෙලිවකි අවසන් කරන්නේ මේරට බංකොලොත්වීමට එක් හේත්වක් වනේත් අනාගතයේදි වෙන්නේෙත් මානව සම්පත නිසිලෙස කළමනාකරණය කරගත්තේ නැතියක කියලා මතකතියාගන්ට කියෙලා ටෙිවකේ අවසන් කන්න.